අපි බොහෝ දුරට ඇකමඩේෂන් එකක් හොයාගන්න අපි දන්නේ කෙනෙක් මාර්ගයෙන් එහෙම නැත්නම් අපේ යාළුවෙක් මාර්ගයෙන් හැබැයි එහෙමත් කෙනෙක් නැති තැනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවට මුලින්ම එන කෙනෙකුට සාමාන්‍යයෙන් හරි ලේසියෙන් ඇකමඩේෂන් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි Facebook marketplace කියන්නේ. ඉතින් ඔයාලා අපි හැමෝම use කරන Facebook එක තුලින් ඔයාලට පුළුවන්. ඒකේ marketplace එකට ගිහිල්ලා ඔයාලා කැමති area එක ඔයාලා කැමති suburb එක දීලා ඔයගලන්ට පුළුවන් recommendation හොයාගන්න. ගොඩක් වෙලාවට Facebook marketplace එක තුලින් අපිට පුළුවන් හොයාගන්න private owners ලා ඒගොල්ලන්ගේ gedara පැත්තක් share කරනවා, එහෙම නැත්නම් room එකක් share කරනවා, ඒ වගේම lease එකක් break කරන කට්ටිය ගොඩක් අපිට හොයාගන්න පුළුවන් Facebook marketplace එක තුලින්. ඉතින් ඒක තමයි ඉක්මනින්ම accommodation එකක් හොයාගන්න තියෙන ක්‍රමය. හැබැයි Facebook marketplace use කරනවා නම් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. scams තියෙන්න පුළුවන්, එකක වංචාකාරයෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ පරිස්සම් වෙන්නත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊළඟ ක්‍රමය තමයි Gumtree කියන website එක. ඉතින් Gumtree එක තුලින් ඔයගලන්ට පුළුවන් accommodation එකක් හොයාගන්න. ඊළඟට ඔයගොල්ලෝ shared accommodation වල ඉන්න කැමති නම්, ඒ කියන්නේ ඔයාලා තනියම නම් එන්නේ, කපල් එකක් නම් එන්නේ, ඔයගොල්ලෝ තව කෙනෙක් එක්ක share කරගෙන ඉන්න කැමති නම්, flatmates කියන app එක තුලින් ඔයගොල්ලන්ට පුළුවන් shared accommodation එකක් හොයාගන්න. ඉතින් ඊළඟ ක්‍රමේ නම් ගොඩක් වැදගත් වෙන්නේ මෙහිත් ඉගෙන ගන්න එන අයට, ඒ කියන්නේ students වලට. ඉතින් ඔයගොල්ලෝ student කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් uni lodge එකක නතර වෙන්න. හැම state එකකම හැම city එකකම වගේ තියෙනවා uni lodge. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට ළඟම ඕගොල්ලන්ගේ යුනිවර්සිටි එකට ළඟම තියෙන යුනි ලොජ් එකට ඇප්ලයි කරලා යුනි ලොජ් එකේ රෙකමෙන්ඩේෂන් එකක් හදාගන්න. ඉතින් ඊළඟට අපි ඔයාලට කියන්න යන ක්‍රමය තමයි ඕස්ට්‍රේලියාව තුළ ගොඩාක්ම ප්‍රචලිත ඒ වගේම ගොඩක්ම රිලයබල් ඒ වගේම වංචා කිසිම ප්‍රශ්නයක් නැතුව රෙකමෙන්ඩේෂන් හොයාගන්න පුළුවන් ක්‍රම. ඉතින් ඒ තමයි realestate.com.au කියන වෙබ්සයිට් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් රියල් එස්ටේට් ඇප් එක උනත් ඔයගලගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒක තුලින් ඔයගලන්ට ඇකමඩේෂන් එකක් හොයාගන්න. ඉතින් අද අපි ඔයගලත් එක්ක කතා කරන්න හදන්නේ රියල් එස්ටේට් එක තුලින් අපි කොහොමද ඇකමඩේෂන් එකක් හොයාගත්තේ කියලා, සහ අපි අද ඔයගලන්ට පියවරින් පියවර කියලා දෙනවා කොහොමද ඉන්ස්පෙක්ෂන් එකක් යන්නේ, කොහොමද ඔයගලන්ට අවශ්‍ය විදිහට ඇකමඩේෂන් එකක් හොයාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අද අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හිටියොත් ඔයගොල්ලන්ට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඇකමඩේෂන් එකක් හොයාගන්න එක ගැන හොඳ විස්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් තාමත් ඔයගොල්ලෝ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ වීඩියෝ එක like කරලා share කරන්නත් අමතක කරන්න එපා. තවත් දෙයක් තියෙනවා. අපේ Facebook page එකට ආවොත් ඔයගලන්ට වීසා ගැන විස්තර, ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා සෙටල් වෙන්නේ කොහොමද කියලා විස්තර ලිපි මාලාවක් විදිහට දැනගන්න පුළුවන්. පළමුවෙනි පියවර විදිහට ඔයගොල්ලෝ කරන්න ඕනේ realestate.com.au කියන වෙබ්සයිට් එකට log වෙන එක. එහෙමත් නැත්නම් App Store එකෙන් හරි Apple Store එකෙන් හරි ඔයගලන්ට Real Estate කියන app එක download කරගන්න පුළුවන්. ඊළඟ පියවර විදිහට ඔයාලගේ විස්තර අතුරත් කරලා හොඳ ප්‍රොෆයිල් එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ ඇප් එකේ තියෙන සුවිශේෂීතාවය තමයි ඔස්ට්‍රේලියාවේ ඕනම ස්ටේට් එකක ප්‍රොපර්ටිස් ගැන විස්තර මේ ඇප් එකේ තියෙන එක. ප්‍රොෆයිල් එක හදාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමතිම සබර්බ් එකකින් කැමතිම ඒරියා එකකින් ඇකමඩේෂන් හොයන්න පටන් ගන්න. ඉතින් ඕගොල්ලෝ ඉන්නේ කැමති ප්‍රොපර්ටි ටයිප් එක, ඒ කියන්නේ අපාර්ට්මන්ට් එකක්ද ටවුන් හවුස් එකක්ද කියන එක, ඒ වගේම ඔයගලගේ ප්‍රයිස් රේන්ජ් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ මිනිමම් මැක්සිමම් කොච්චරක් දෙන්න බලාපොරොත්තු වෙනවද කියන එක. බෙඩ්රූම් ප්‍රමාණය, බාත්รูම් ප්‍රමාණය විතරක් නෙමෙයි. තව ඔයගලගේ ගෙදරට අවශ්‍ය සියලුම දේවල් මෙතන ඔප්ෂන්ස් තුලින් තෝරන්න පුළුවන්. ඒ වගේම availability date එකත් බලා ගන්න පුළුවන්. ඉතින් availability date එක බලා ගන්න එකේ වාසිය තමයි ඔයගලන්ට කොච්චර ඉක්මනට ඒ ගෙදරට මූවින් වෙන්න පුළුවන්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ.
මේ පේන විදිහට ඔප්ෂන් සියල්ලම සිලෙක්ට් කරාට පස්සේ ඔගොල්ලන්ට ඒ අදාළ ඔප්ෂන් වලට ගැළපෙන විදිහේ ඇකමඩේෂන් පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ ඇකමඩේෂන් එකින් එකට ගිහිල්ලා ඔගොල්ලන්ට ඒ ෆොටෝස්, ෆ්ලෝ ප්ලෑන් එක වගේම සමහර වෙලාවට 3D වීඩියෝස් පවා බලන්න පුළුවන්. ඊළඟ පියවර විදිහට ඔයගලන්ට කරන්න තියෙන්නේ ඉන්ස්පෙක්ෂන් එකක් බුක් කරන එක. ඉතින් අවේලබල් ඩේට් එකක් බලලා එහෙම නැත්නම් රියල් එස්ටේට් ඒජන්ට් එක කතා කරලා ඩේට් එකක් බුක් කරන්න ඕනේ. ඉතින් අද අපි ඔයාලා වෙනුවෙන්ම realestate.com.au එකෙන් ඉන්ස්පෙක්ෂන් එකක් බුක් කරා. ඉතින් අපිත් එක්ක ගිහිල්ලා බලමු කොහොමද අපි ඉන්ස්පෙක්ෂන් යන්නේ සහ ඒ දේවල් ඇප්ලිකේෂන් දාලා කොහොමද හරියට කරගන්නේ කියලා. ඉතින් යන් අපිත් එක්ක. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව ඇතුලේ ලොකු රෙන්ටල් ක්‍රයිසිස් එකක් තියෙනවා. ඒ හේතුව හින්දම ඇකමඩේෂන් හොයනවා කියන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. ඕස්ට්‍රේලියානු රජය විසින් මේ රෙන්ටල් ක්‍රයිසිස් එක නැති කරන්න අලුතෙන් නිවාස ඉදිකරන්න පටන් අරන් තියෙනවා. ඉතින් අද අපි මේ යන පැත්තත් ඒ වගේ අලුතෙන් ඉදිකරන නිවාස, ඉදි කරමින් පවතින නිවාස ගොඩක් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඕගොල්ලෝ රියල් එස්ටේට් එක හරහා ඉන්ස්පෙක්ෂන් එකක් බුක් කරාට පස්සේ ඔයාලට කන්ෆර්මේෂන් ඊමේල් එකක් එහෙම නැත්නම් කන්ෆර්මේෂන් ටෙක්ස්ට් මැසේජ් එකක් හම්බ වෙනවා. සමහර රියල් එස්ටේට් කම්පැනිස් වලින් බාකෝඩ් එකකුත් අපිට එවනවා. අපිට ප්‍රොපර්ටි එක බලන්න අවස්ථාව හම්බ වෙන්නේ රියල් එස්ටේට් ඒජන්ට් ඇවිල්ලා අපේ අනන්‍යතාවය තහවුරු කරගත්තට පස්සේ. ඉතින් ඊට පස්සේ අපිට අවස්ථාව හම්බ වෙනවා ප්‍රොපර්ටි එකේ ඇවිදලා බලලා තීරණයකට එන්න. ඉතින් මේ අද අපි බලන්න ආපු ප්‍රොපර්ටි එක බ්‍රිස්බන් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඈතින් තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රොපර්ටි එකේ බෙඩ්රූම්ස් 4ක් සහ බාත්รูම්ස් 2ක් තියෙනවා. ඉතින් සතිපතා ඩොලර් 620ක් වගේ ප්‍රමාණයක් ගෙවන්නත් ඕනේ. වර්තමාන තත්ත්වයට අනුව සාමාන්‍යයෙන් මේ වාගේ ගෙදරකට ඉල්ලුම්කරුවන් 10ත් 20ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් වැඩිම සුදුසුසාරය තමයි මේ ගෙදර ලැබෙන්නේ. ඉතින් බොහෝ අය කරන්නේ සතිපතා ගෙවන්න තියෙන ගාණට වඩා වැඩි ගාණක් දෙනවා කියලා මේ ගෙදර ඉල්ලුම් කරන එක. උදාහරණයක් විදියට මේ ගෙදරට සතිපතා ඩොලර් 620ක් ගෙවන්න ඕන වුණත් 650ක් ගෙවන්න පුළුවන් කියලා ඇප්ලිකේෂන් එකේ සඳහන් කරොත් අන්න ඒ කෙනාට වැඩි අවස්ථාවක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ වගේ ඉන්ස්පෙක්ෂන් එකකින් පස්සේ අපිට මේ ප්‍රොපර්ටි එක ගැන සෑහීමකට පත් වෙනවද නැද්ද කියලා තීරණයකට එන්න පුළුවන්. අපි සෑහීමකට පත් වෙනවා නම් අපිට පුළුවන් එතන ඉන්න රියල් එස්ටේට් ඒජන්ට් දෙනුම් දෙන්න. ඊට පස්සේ අපිට යා ලින්ක් එකක් එවනවා මේ ප්‍රොපර්ටි එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඊළඟට ලෑන්ඩ්ලෝඩ් විසින් හොඳින් ඇප්ලිකේෂන් ටික සලකා බලලා ෂෝට් ලිස්ට් කරගන්න ඇප්ලිකේෂන් කීපය ලෑන්ඩ්ලෝඩ්ට ලබා දෙනවා. ඉතින් ලෑන්ඩ්ලෝඩ් කැමති වෙන කෙනාට තමයි මේ ගෙදර ලැබෙන්නේ. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. තවත් මේ වාගේ ගැටලු ඔයගලන්ට දැනගන්න අවශ්‍ය සියලුම දේවල් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වාගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නා.